හා යාළුවනේ කොහොමද ඔයාලට? ඔන්න ඉතින් අද මං ඔයාලට කියලා දෙන්නේ රසවත්, ගුණවත්, සෞඛ්‍ය සම්පන්න බාර්ලි කැඳ හදන්නේ කොහොමද කියලා. සුදු පාටට හුරු මේ බාර්ලි කියන ඇට වර්ගයේ ඇඟ නිවෙන්න ගොඩාක් හොඳ ආහාරයක්. ඇඟ නිවෙන්න විතරක් නෙමෙයි කොලෙස්ටරෝල්, දියවැඩියාව, ඒ වගේ රෝගවලින් පෙළෙන අයටත් මේක ගොඩක් ගුණාත්මක කැඳ වර්ගයක්. මේ බාර්ලි එකත් ලොකු මිලක් වෙන්නේ නැහැ. ඔයාල මේක කඩෙන් අරගෙන හොඳට හෝදන්න. මොකද දූවිලි එහෙම වැදිලා තියෙන්න පුළුවන්. ඊට පස්සේ රම්පෙ කොළ කෑල්ලකුත් එක්කම පැය 3-4ක් පෙගෙන්න දාගන්න ඕනේ. මේ තියෙන්නේ මම හොඳට පෙගෙන්න දාලා අරගත්ත බාල්ලි එක. ඔයාලට පේනවනේ ඇට එහෙම චුට්ටක් ඉදිමිලා ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි දැන් මේක ලිපේ තියාගෙන හොඳට තඹ ගන්න ඕනේ. වියලි බාර්ලි ඇට මේස හැඳි 4කට වතුර කෝප්ප 4ක් වගේ දැම්මහම හොඳටම ඇති. ඊට අමතර ඔයාලට මේකට සීනි, ලුණු එකතු කරගන්න පුළුවන්. හැබැයි ලුණු දැම්ම දාන්න එපා. එතකොට මොකද තැම්බෙන්න වෙලා යනවා. බාර්ලි ඇට ටික උණු වතුරකට දාලත් මේ විදිහටම හදන්න පුළුවන්. හැබැයි ඉතින් එතකොට බාර්ලි ඇට එකට ඇලෙන්න බලන්න. ඒ නිසා මේ විදිහට ඔයාලා කරන්න. එතකොට ඔයාලට මේක හැඳි ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද අර සව් හදනවා වගේ මේ ඇට එකට ඇලිලා කැට හැදෙන්නේ නැහැ. ඔන්න ඉතින් මම රස පදමට ලුණු සල්පයකුත් එකතු කරගත්තා. මේ බලන්නක වතුරේක හොඳට නටනවා. මේ විදිහට විනාඩි 5-6ක් හොඳට තැම්බෙන්න දෙන්න. එතකොට මෙන්න මේ විදිහට වතුර එකත් නිකන් ලාතුඹුරු පාටට සුදු පාටට හොරුවට ඇවිල්ලා බාර්ලි ඇට ටික හොඳට තැඹිලා තියෙනවා. ඔයාලට බලාගන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් ලිප ඕෆ් කරලා මේක බාගන්න. ඔයාලා මේ විදිහට හදාගත්ත බාර්ලි කැඳේකට ඔයාලට සීනි ටිකක් කැමති නම් දාගන්න පුළුවන්. ඒ වගේම තමයි සමහර අය ඉන්නවා මේ බාර්ලි ඇටවලට කැමති නැහැ. එහෙම අයට මේකේ මේ තැඹිලා තියෙන වතුරත් ගොඩාක් ගුණදායි. ඊළඟ දවසේ තවත් රසවත් වීඩියෝ එකක් අරගෙන මං එන්නම්. එතකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.